ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ හැමෝටම අදත් සුපුරුදු පරිදි සුබ දවසක් කියලා කියනවා. පුතාලට මම පොරොන්දු වුණා. ඕගොල්ලෝ 2022 ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් මම විශේෂයෙන්ම මේ පාඩම් මාලාව ගෙනෙන්නේ. හැබැයි අනිත් සියලුම දූ දරුවන්ට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. මම ඒ විදිහට පුතාලට පොරොන්දුවක් වෙමින් මේ මව්බස විෂය මාලා කොටස සම්පූර්ණයෙන් පුතාලට ආවරණය කරන්න පොරොන්දු වෙනවා. එහිදී අපි දැන් අවස්ථා දෙකක් පුතාලත් එක්ක හමු වෙලා තියෙනවා. ඒ අවස්ථා දෙකේදීම මම පළවෙනි අවස්ථාවේදී පුතාලත් එක්ක උක්ත පදයේ මොකක්ද කියන කාරණාව සහ ඒ වාක්‍යයක යොදවන්නේ කොහොමද කියන කාරණාව පුතාලට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒක පුරුෂලිංග ස්ත්‍රීලිංග සහ බහුවචනාකාරයෙන් අපි දෙවෙනි දවසේදී කතා කරා පුතාලත් එක්ක. ඒක යටතේ ඊට පස්සේ අනුක්ත පද හඳුනා දෙන එකේ මුල් අවස්ථාව පුරුෂලිංග ඒකවචන උක්ත පදය සහ අනුක්ත පදය කොහොමද හඳුනාගන්නේ සහ වාක්‍යවල භාවිතා කරන්නේ කියන කාරණා මම එතනදී පුතාලට පොරොන්දුවක් වුණා. අපි ඊළඟ දවසේ පාඩමේදී හමු වෙන්නේ ඒකේ අනුක්ත පදේ ඊළඟ ස්වරූපය පුතාලත් එක්ක කතා කරන්න. එහෙනම් ස්ත්‍රීලිංග ඒක වචන උක්ත පද සහ අනුක්ත පද. හැබැයි පුතාලට මම උක්ත පදේ ඕනෝටත් වැඩියෙන් දැන් කරලා තියෙනවා. නමුත් මම මේ පාඩම් මාලාව අනිත් ඉතුරු පාඩමත් සහ අද කරන පාඩමත් ඇතුළුව ආපහු සැරයක් මම පුතාලට උක්ත පදේ කියා දෙමිනුයි ඉදිරියට අනුක්ත පදේ හඳුනන. ඒකට කාරණා දෙකක් තියෙනවා. පුතාලත් එක්ක පළවෙනි පාඩමත් එක්ක සම්බන්ධ වෙලා ටිකක් කාලයක් ගත වුණා. ඒකම අනිත් කාරණාව තමයි අපිට මේ අනුක්ත පදේ කියන කාරණාව කිසිසේත්ම අපිට තනියෙන් කතා කරන්න බෑ. ඒ නිසා ඒකත් එක්ක මම කලින්ම කිව්වනේ ඥාති සම්බන්ධයක් තියෙනවා වගේ කියලා. ඒ නිසා මේ උක්ත පදයක් ගැන කතා කරමිනුයි මේ අනුක්ත පදේ පුතාලට වටහලා දෙන්න ඕන. හරි. එතකොට අපේ තුන්වෙනි මාතෘකාව විදිහට අද තුන්වෙනි දවස සහ තුන්වෙනි මාතෘකාව විදිහට පුතාලට මව්බස විෂය කොටසෙන් මම අද කතා කරන්නේ ස්ත්‍රීලිංග ඒකවචන උක්ත පද සහ අනුක්ත පද මොනවද, අපි ඒව හදාගන්නේ කොහොමද, ඒව අඳුනගන්නේ කොහොමද, ඊට පස්සේ අනුක්ත පද කොහොමද හදාගන්නේ කොහොමද, අනුක්ත පද කොහොමද වාක්‍යයක භාවිතා කරන්න කියන කාරණා පුතාලත් එක කතා කරනවා. හොඳයි, එහෙනම් අපි මාතෘකාව ලියලා ඉඳිමු. ස්ත්‍රීලිංග ඒක වචන උක්ත පද සහ අනුක්ත පද. හරි, දැන් මේ කොටස පුතාලට හරි ලේසි. ඇයි මන් ලේසිය කියලා කියන්නේ, පුතාල දැන් මේ ස්ත්‍රීලිංග පදේ ඒක වචන අපි කලින් උක්ත පද ඉගෙනගෙන තියෙන්නේ පුතේ. අපි අර අනුක්ත පදයද අඳුනගන්න තමයි මේකත් අපි මේ සාමාන්‍යයෙන් කියාදගෙන යන්නේ පුතාලට. මතක දැන් පොඩ්ඩක් කල් නිසා අමතක ඇති. හරි පුතේ, අපි එහෙනම් ස්ත්‍රීලිංග පුතාල කලින් ඉගෙන ගත්ත පදනේ, අපි ටිකක් බලමු මේ පද මොනවද කියලා. ගෙවිලිය, මිතුරිය, යෙහෙලිය, ගුරුවරිය, දැරිය. හරි, හැබැයි පුතේ දැන් මෙතන අපිට සත්තනාමත් ලියන්න පුළුවන්. ස්ත්‍රීලිංග පද කියලා කියන්නේම ගැහැණු අය හඳුනන පද සහ ගැහැණු සතුන් හඳුනන පද. එතකොට අපිට මෙතන සත්තු හඳුනන පද ගන්න පුළුවන්. මුව දෙන, ඒ වගේ පදත් අපිට ගන්න පුළුවන්. අපි ඒකත් ලියමුකො නේද? මුව දෙන, දැන් මේ පදවල පුතාලට විශේෂත්වයක් පේනවා. එක කෙනෙක් ගැන කියන්නේ, ගැහැණු කෙනෙක් හෝ ගැහැණු සතෙක් ගැන කියන්නේ. හරිද? එතකොට අපේ මාතෘකාව ස්ත්‍රීලිංග ඒක වචන උක්ත පද. මේ තමයි පුතාල කලින් ඉගෙන ගත්ත දේ. හරිද? එතකොට පුතාලට මෙතන මතකෙට එන්න ඕන අර මං පුරුෂලිංග ඒක වචන උක්ත පදේ ආකාර දෙකක් ගැන පුතාලත් එක කතා කරා, වගේම මේ ස්ත්‍රීලිංග ඒක වචන පදේ ආකාර දෙකක් තියෙනවා. එතකොට පුතාලට මතක තියාගන්න පහසුයි. උක්ත පදයේ ස්ත්‍රීලිංගයේ ආකාර දෙකයි. අපි බලමු අනිත් ආකාරයේ. ගෙවිලියක්,
ගෙවිලියක් මිතුරිය මිතුරියක් මිතුරියක් යෙහෙලිය යෙහෙලියක් ගුරුවරිය ගුරුවරියක් දැරිය දැරියක් මුව දෙන මුව දෙනක් එතකොට දැන් ඔන්න ක්‍රමානුකූල පුතාලට මතක තියාගන්න ලේසි පහසුයි පුරුෂ ලිංගයේ උක්ත පදාකාර දෙකයි ඒක වචනයේදී ස්ත්‍රී ලිංගයේදීත් ඒක වචන උක්ත පදයේ ආකාර දෙකයි දැන් අපි අර කලින් මේව හඳුනගන්න අපි මේකේ શબ્දෙන්නේ අපේ පුතා මේක අපිට පුතාලට හඳුනගන්න පුළුවන් වෙන්නේ එතකොට ගෙවිලිය ඔ කියන શબ્දෙන් අවසන් වෙලා තියෙනවා ගෙවිලිය පුතාල මේ වචන શબ્ද කරන්න කොහකට ගෙවිලිය මිතුරිය යෙහෙලිය ගුරුවරිය දැරිය මුව දෙන ඔ කියන શબ્දෙන් තමයි ඒ වචන අවසන් වෙලා තියෙන්නේ එතකොට අපිට එන ස්ත්‍රී ලිංග ඒක වචන શબ્දේ උක්ත පදේ අඳුනගන්න පුළුවන් ඔ කියන શબ્දේ හැබැයි මම තව පදයක් ඒකට ලිව්වනේ එතකොට ඒ පදේ තමයි ගෙවිලියක් මිතුරියක් යෙහෙලියක් ගුරුවරියක් දැරියක් මොදෙන. එතකොට ඒ શબ્ද බලන්න පුතේ යක් අක් කියන શબ્දේ. එතකොට ස්ත්‍රී ලිංග ඒක වචන උක්ත පදේ අනිත් ස්වරූපය නැත්තම් શબ્දේ තමයි අපි පද හඳුන ගැනීමේ શબ્දේ තමයි අක් කියන શબ્දය. අක් කියන શબ્දෙන් උක්ත පදේ හඳුනා ගන්න. මේ දෙකම උක්ත පදේ. පුතාලට නැවත මතක් කිරීමක් තමයි මෙතනදී මේ කරන්නේ. මේක මම කලින් කරලා තියෙනවා. එතකොට එහෙනම් ස්ත්‍රී ලිංග පදේ ඒක වචන උක්ත පද ආකාර දෙකයි. එකක් තමයි ඔ කියන શબ્දයෙන් අවසන් වෙනවා සහ අක් කියන શબ્දයෙන් උක්ත පදේ අවසන් වෙනවා. එතකොට අද අපේ පාඩම තමයි ස්ත්‍රී ලිංග අනුක්ත පදේ හඳුනා ගන්න විදිය. හරි. අපි දැන් බලමු පුතේ ඒක. දැන් මම පුතාලට කියන්න ඕන අර අපි මේ අපි කලින් දෙවෙනි පාඩමේදී ඉගෙන ගත්ත එකේදී පුරුෂ ලිංග අනුක්ත පදයේ ආකාර දෙකකින් ඉගෙන ගත්තා. ඒකේ උක්ත පදයේ ආකාර දෙකයි අනුක්ත පදයේ ආකාර. හැබැයි පුතේ මෙතනදී පොඩි වෙනසක් වෙනවා. මේකේ උක්ත පදයේ ආකාර දෙකයි. හැබැයි අනුක්ත පදයේ එක ආකාරයයි තියෙන්නේ. අපි බලමු ලියලා. එතකොට මේවට කිව්වා උක්ත පද කියලා. අපි දැන් ඔන්න යන්න හදන්නේ අනුක්ත පද වලට. හරිද? දැන් මෙතන අනුක්ත පද. අපි අනුක්ත පද හදාගන්න යන්නේ. අනුක්ත පද. අපි දැන් මේ උක්ත පදයට අපි දැන් අනුක්ත පදේ හදාගන්න මම මෙහෙම ලියන පදයක්. ගෙවිලියක. ගෙවිලියක. මිතුරියක් මිතුරියක. මිතුරියක යෙහෙලියක් යෙහෙලියක. 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 ගුරුවරියක් ගුරුවරියක. ගුරුවරියක. ගුරුවරි. ගුරුවරියක. දැරියක් දැරියක. දැරියක. මුව දෙනක් මුව දෙනක. මුව දෙනක. එතකොට දැන් මේකේ શબ્දෙම පුතාලට කිව්වා ආශබ්දේ සහ අක්ෂබ්දේ කියලා නේද? අක්ෂබ්දේ දැන් අනුක්ත පදේ හදාගනිද්දී ස්ත්‍රී ලිංග පදේ ඒක වචනේදී අපි බලන මේවා ගෙවිලියක අක ගෙවිලියක මිතුරියක ඊට පස්සේ යෙහෙලියක ගුරුවරියක දැරියක මේ පදවල අපිට શબ્දයක් ගන්නෙනවා අක කියන શબ્දය අක අක්ෂබ්දය ගෙවිලියක මිතුරියක යෙහෙලියක ගුරුවරියක දැරියක මුව දෙනක එතකොට අක කියන શબ્දයෙන් අනුක්ත ස්වરૂපය ගන්නෙනවා එතකොට ස්ත්‍රී ලිංග පදයේ ඒක වචන පදයේ උක්ත පදයේ ආකාර දෙකයි ඒ શબ્ද තමයි ආ શબ્දය සහ මං කලින් කිව්වේ අක් શબ્දය අක් શબ્දය අනුක්ත ස්වરૂපය හදාගනිද්දී අපි ඒ නාම පදයට
අක්ක කියන ශබ්දය එකතු කරනවා. අක්ක කියන ශබ්දය එකතු කරනවා. එතකොට අපිට ගෙවිලියක, මිතුරියක, යෙහෙලියක ආදී වශයෙන් තමයි ශබ්ද වෙන්නේ. එතකොට පුතාට අඳුර ගන්න පුළුවන් අක කියන ශබ්දය ගන්නලා මේ අනුක්ත පදය හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන වැදගත්ම වෙන්නේ පුතේ මේ පද දැන් අපි අඳුනගෙන තියෙන්නේ මේ පද කොහොමද වාක්‍යයක භාවිතා වෙන්නේ කියන කාරණාව. අපි දැන් හොඳයි එහෙනම් බලමු මේව කොහොමද වාක්‍යයක භාවිතා වෙන්නේ කියන කාරණා. මම මේක මකනවා දැන් පොඩ්ඩකට. මෙන්න මෙහෙම වාක්‍යයක් ගන්නවා. දැන් මේ අපි ඉගෙන ගත්ත උක්ත පද සහ අනුක්ත පද කොහොමද වාක්‍යයක යෙදෙන්නේ කියන කාරණාව. ගුරුතුමිය ප්‍රමාද වී පැමිණෙන ශිෂ්‍යාවක දැක කරුණු විමසු වාය. දැන් බලන්න පුතේ පළවෙනි වාක්‍යය ගුරුතුමිය කියන ස්ත්‍රීලිංග ඒකවචන පදයක්. මෙන්න මේ වාක්‍යයේ තියෙනවා තවත් නාම පදයක්. හැබැයි අපි ඒක මේ විදිහට තියන්නේ උක්ත කළා. ආන දැන් අපි අඳුර හදාගන්න විදිහ අඳුරගත්ත අක්ක කියන ශබ්ද එකතු කරලා ස්ත්‍රීලිංග ඒකවචන අනුක්ත පදේ හදා ගන්නවා. එහෙනම් දැන් ඔන්න අපි ඒ අනුව හදාගෙන තියෙනවා ශිෂ්‍යාවක දැක කරුණු විමසුවාය. අපි තව වාක්‍යයක් බලමුකෝ. මිත්තනිය මිනිබිරියක සමග අසපුව වෙත ගියාය. දැන් මේ වාක්‍යයත් බලන්න පුතේ. අපි අර කලින් පොදුවේ පුරුෂ ලිංග හෝ වේවා ස්ත්‍රී ලිංග හෝ වේවා උක්ත පදේ හොයාගෙන අපි ක්‍රියාපදයෙන් ප්‍රශ්නයක් අහන්න ඕන. ගියාය කවුද ගියේ කියලා ප්‍රශ්නෙට ලැබෙන උත්තරය තමයි උක්ත පදේ කියලා කියන්නේ. ගියාය කවුද ගියේ මිත්තනිය. එතකොට මේ මිනිබිරිය කියන පදේ ඒ වාක්‍යයේ අපි උක්ත ස්වරූපයෙන් නොතිවියා අපි ඒක අනුක්ත කරන්න ඕන. ඉතින් අපි ඒ අනුව ඒක මිනිබිරියක් කියලා තිව්වොත් මෙතන වැරදි. ඒක නිසා අපි ඒක මිනිබිරි යක කියලා අක කියන ප්‍රත්‍යය එකතු කරලා අපි අනුක්ත ස්වරූපය හදාගෙන තියෙනවා. ඊළඟ එක මේක දෙවෙනි එක මේ තුන්වෙනි වාක්‍යයකුත් තව බලමු අපි. අක්කා යෙහෙලියක සමග සහභාගී වූවාය. අක්කා යෙහෙලියක සමග විනෝද චාරිකාවකට සහභාගී වූවාය. එතකොට සහභාගී වූවාය කවුද? අක්කා. එහෙනම් මේ වාක්‍ය උක්ත පදයේ තමයි අක්කා. තවත් නාම පදයක් තියෙනවා යෙහෙලිය කියලා. අපි යෙහෙලිය කියන නාම පදය අනුක්ත කරලා වාක්‍යයේ තියලා තියෙනවා යෙහෙලියක කියලා අක්ක කියන ශබ්දය එකතු කරලා. අක්ක කියන ශබ්දය එකතු කරලා අපි යෙහෙලියක කියලා මේ අපි අනුක්ත පදය හදාගෙන තියෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ, දැන් පුතාට මං දෙවෙනි පාඩමේදීත් පුතාට යෝජනා කරා මේ පාඩම් වල අභ්‍යාස වල නිරත වුණොත් තමයි පුතේ
වඩ වඩාත් මේ පුළන්නේ. දැන් මේක අහලා මම සාමාන්‍යයෙන් වාක්‍ය කීපයක් පමණයි පුතාලට මේ සීමිත කාලයේදී දෙන්නේ. ඒකෙන් ඒ ප්‍රමාණය පුතාලට මේක අවබෝධ කරගන්න ප්‍රමාණවත් කියලා මට වැටහෙනවා. නමුත් මේ ගැන අභ්‍යාස කළොත් පමණයි පුතේ ඕගොල්ලොන්ට මේක තව වඩා තහවුරු වෙන්නේ. ඒ නිසා මම පුතාලට කියනෝනේ කළ දේ වඩා අපේ මතකේ රැඳෙනවා කියලා. පුතාලා ඔයාලා පළවෙනි මම දෙවෙනි පාඩම් මාලාවේදීම කිව්වා පුතාලට මේ පොතක් මෙහෙම ලෑස්ති කරගෙන මේ අභ්‍යාස පුතාලේ පුතේ සටහන් කරගෙන ක්‍රමානුකූලව පවත්වාගෙන යන්න පුතේ පුතාලට ඒකෙන් ගොඩක් වාසියක් අත් වෙනවා. ඒ නිසා දැන් මේ කොටසත් එකතු කරගෙන පුතාලට මේකේ වාක්‍ය ටිකක් පුතාලට ලියන්න පුළුවන්. ලියලා මේ විදිහට පුතාලට මේ ඉදිරියට පොත පිළිවෙලට පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් ආදරණීය දුවේ පුතේ, මම පුතාලත් එක්ක දිගටම මේ විදිහට ඉන්න පුතාලට, මේ හරහා පුතාලට ශිෂ්‍යත්ව විභාගයේ පුතාල ගැඹුරු කියන කොටස් සියල්ලෝම නිවරදිව හඳුනාගෙන වෙන්වෙන් වශයෙන් හඳුනාගැනීමේ හැකියාව පුතාලට ලැබෙන බව මට අනිවාර්යෙන් මට සහතික වෙන පුළුවන්. පුතාල මේවා හොඳින් අධ්‍යයනය කරොත් පුතාලට මේවා නිවරදිව වටහා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒක නිසා මම පුතාලට ආරාධනා කරනවා පුතාල හැමෝම මේ පාඩම් මාලාව බලන්න. බල්ල පුතාලත් එක්ක ඉදිරියටත් මම රැඳී සිටිනවා. ඉදිරියේදී තව අපිට මේක අනුක්ත පදේ එක කොටසක් ඉතුරු වුණා, බහුවචන අනුක්ත පදේ කියන කාරණාව. මම ඊළඟ දවසේ පුතාලත් එක්ක මේ බහුවචන අනුක්ත පදේ කියන කාරණාව කතා කරනවා. එතකන් හැමෝටම ආයිබෝවන්, සුබ දවසක්.